කොයි වගේ තීන්දුව තියෙනද ගත්තේ? අපි අද ගත්ත තීන්දුවල තියෙන වැදගත් දේ තමයි කවුරු ජනාධිපති ධුරයට පාර්ලිමේන්තුව තේරීපත් වුණාද. අපි පක්ෂ 10 විදිහට රටට වැඩපිළිවෙලා, විශේෂයෙන්ම කෙටි කාලීන වැඩපිළිවෙලක් අවශ්‍යයි මේ අර්බුදයෙන් ගොඩ ගන්න. රෝහලට බීට් ටික තියෙනවනේ, දරුවන්ට ඉස්කෝලේ යන්න පුළුවන් වෙනවනේ, වාහන ටික දුවන්න පුළුවන් වෙනවනේ. මෙන්න මේ අවම දේවල් ටික ඉෂ්ට කර ගන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවාද? ඒ වැඩපිළිවෙල මොකද්ද? ඒ වගේම කැබිනට් එක කොහොමද පත් වෙන්නේ? පත් කරන මිනිස්සු කවුද? ඒ වගේම රටේ ජාතික සම්පත් ආරක්ෂා කරනවද? අන්න ඒ වගේ ප්‍රතිපත්ති ලියවිල්ලක එකඟතාවය මත අපි ඉදිරියේදී තීරණයක් ගන්න තීරණය කළා. එහිදී ඊට වැඩගත් වෙන්නේ සියලු පක්ෂ එකතු කරගත්ත පොදු වැඩපිළිවෙලක් මිසක් තනි පක්ෂයක නැත්නම් ආණ්ඩු පක්ෂයේ තීරණයක් හැට කටයුතු කරන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. සියලු පක්ෂ එකඟ කරගත් වැඩපිළිවෙලකට තමයි අපේ එකඟතාවය තිබෙන්නේ. දැන් පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය ලබා දෙනවා කියනවා. ඊට පස්සේ සමගිය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරනවා කියනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබෙ දෙනවා පක්ෂ 11 ඩලස් සරප්පෙරුම් මහත්තයා සම්බන්ධයෙන් යම් යෝජනාවකුත් තියෙනවා කියලා. මෙතන මොකක් වෙයිද? අත වශයෙන්ම ඩලස් සරප්පෙරුම් මහත්තයා ඉදිරිපත් කරපු අදහස පිළිබඳව එකඟතාවයක් තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ සර්වපාක්ෂික එකඟතාවයක් නැතුව ඩලස් සරප්පෙරුම් මහත්මයා ගැන අපි අදහසක් නැහැ. සර්වපාක්ෂික එකඟතාවයක් කියලා කියන්නේ සියලුම පක්ෂවල එකඟතාවයක් නැතුව කාටවත් රට ගෙනියන්න බෑ. විශේෂයෙන්ම විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් දෙකේ ඒකාබද්ධ සන්ධානයක්. එතකොට අපි මුලින් කතා කරෙත් ඊයේ කතා කරෙත් ජනාධිපති එක්කෙනෙක් වෙනකොට අනිත් පාර්ශ්වය අගමැති වෙන්න ඕන කියන එක. ඉතින් ඒ සම්මුතිය නැතුව අද කතා කරේ ඊට අමතරව අපි හදාගන්න කෙටි කාලීන වැඩසටහන මොකද්ද කියන එක සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. නිදහස් පක්ෂ පැත්තෙන් ඇවිත් තියෙන යෝජනාවක් ජනාධිපති ලෙස ඩලස් අලහප්පෙරුම් මහතාත් විපක්ෂ අගමැති ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ඔබතුමාලගේ යෝජනාවත් ඒකමද? ඒ ගැන අද අපි කතා කරා වැඩපිළිවෙල හදලා වැඩපිළිවෙලත් එක්ක අපි සාකච්ඡා කරමු කියලා. මොකද ඒක පොඩ්ඩක් මම ප්‍රචාරය කරන එක හොඳ නැහැ කියලා මම හිතනවා. අපි කතාබස් කළා මොනවද තියෙන ආරංචි කියලා. කවුද තරඟවලට එන්නේ? කාටද කොයි වගේ තත්ත්වයක් තියෙන්නේ? පොහොට්ටුවේ කණ්ඩායම් කොහොමද බෙදිලා ඉන්නේ? ඔන්නෝවා ගැන තියෙන තොරතුරු අපි ඔක්කොම එක එක්කෙනා හුවමාරු කරගත්. එච්චරයි. අපේ මෙතන තීරණයක් අපි දැම්ම අරගෙන නැහැ. අපි තීරණයක් ගත යුතුයි. තීරණයක් ගන්නවා. ඔබතුමාලා ගත්ත තීරණයක් තියෙනව නේද? ඩලස් සලහප් පෙරුම් මහතාගෙන. අපි එහෙම අවසාන තීරණයක් අරගෙන නැහැ. අපි ඩලස් එක්කලා කතා කරලා තියෙනවා. දැන් ඩලස් මහතා තෙනවා කිව්වා අපේක්ෂකත්වයට. රනිල් වික්‍රමසිංහ මහතා තියෙනවා. සජිත් මහත්තයා තියෙනවා. තුන්දෙනෙක් ඉන්නවා. සජිත් එන්නේ නැහැ කියන ආරංචියක් තියෙනවා. එතකොට මොකද්ද ඔබතුමාලා ගන්න තියෙන්නේ? අපිට කියන්නේ අපි ඉදිරි කාලේ ගන්න ඕන. දැන් පොදුජන පෙරමුණ රනිල් මහත්තයට සහයෝගය ලබා දෙනවලු. මේ ගැන ඔබතුමාලගේ අදහස? ඔක්කොම නෙවෙයි කොටස. ඒ කියන්නේ ඔබතුමාලා ඒකට සම්බන්ධ වෙන්නේ නැද්ද? ඒ පොහොට්ටුවේ අපි නැහැනේ. අපි විරුද්ධ පක්ෂේ. එතකොට සාදීන පක්ෂෙත් එක ඩලස් මහත්තයද? අපේ පක්ෂ 10. ඔව්. නෑ, තවම නෑ තියෙන්නු. එතකොට ඔබතුමාලා කොයි වෙලාවටද ඒක තීරණය කරන්නේ? හෙට අනිද්දා නාම යෝජනාවෙන් පස්සේ. හරි, බොහොම සුදු. ඔබතුමාලගේ යෝජනා මොකක්ද? දැන් මේ නම් තුනකුත් යෝජනා වෙලා තියෙනවා. අද දින මේකේ සාකච්ඡා කරාද? අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණ පාර්ලිමේන්තුවේ තියෙන ඡන්දයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සමග වෙන වෙනම ප්‍රතිපත්ති සහ මේ තියෙන තත්වයෙන් ගොඩේම සඳහා තියෙන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡායි කිරීමෙන් අනතුරුව තමයි අපි ඡන්දය දෙනු ලබන්නේ කුමන අපේක්ෂකයාටද කියන එක තීරණය කරන්නේ. දැන්ට ඔබතුමාලා එකඟතාවය පළ කළාද? මොකද අපි තාම කිසිම කෙනෙකුට එකඟතාවයක් පළ කළ නැහැ. ඒ කියන්නේ ඔබතුමාලා කවදා විතර වෙනවද මේ ගැන අවසන් තීරණයක් ගන්න? බලමු ඉතින් අපේක්ෂකෘත් එක සාකච්ඡා කරලා ඉවර කරන්න ඕනේ තාම කඩිනමින්. ඊට පස්සේ අපි අපේ තීරණය රටට දානවා. පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන්න සහය දක්වනවා කියලා තියෙනවා. නෑ, පොදුජන පෙරමුණේ එක ලේකම් කියලා තියෙනවා. එහෙම හැබැයි සභාපති කියලා තියෙනවා. ඒගොල්ලෝ සහය පළ කරන්නේ ඩලස්ට. ඒ කියන්නේ ඔබතුමාලගේ සහය ඩලස් සලහ පෙරමුණ එතුමා. මම කෝ අපේ සහය දෙන්නේ කොහොමද කාටද කියන එක තීරණය කරන විදිය. එච්චරයි මට දැනට කියන්න පුළුවන්. හරි. මම දැන් කොහොම සාකච්ඡා කොහොමද ඔබතුමාලගේ තීරණය? විශේෂයෙන්ම අද කතා කරේ අද ජනාධිපති ධුරය සඳහා වැඩ බල ජනාධිපතිවරයා විදිහට වික්‍රමසිංහ අද දිරුන් දුන්නා. ඉන් අනතුරුව
කතානායකතුමා විසින් ප්‍රකාශ කරපත් කරා හෙට පාර්ලිමේන්තුව කැඳවන්නත් ඒ වගේම 19:20 ඉදිරි ක්‍රියාමාර්ගයේ විශ්වවිද්‍යාල ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම කියාවලිය සම්බන්ධව ඒක නිසා අපි පක්ෂ 10 විදියට කල්පනා කර කතා කරා විශේෂයෙන්ම ජනාධිපතිවරණය සම්බන්ධ කාරණාව ඉදිරිපත් වන අපේක්ෂකයන් සම්බන්ධ කාරණාව දැනටත් අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් වෙන බව දැන් මේ දැනුම් වාර්තා වෙනවා රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ප්‍රජාන පෙරමුණ අපේක්ෂා බල විදුවා කරනවා කියන කාරණාව සාගර කාර්යවසන් මහත්මයා විසින් ඉදිරිපත් කළා තියෙනවා. ඒකට මතන ප්‍රතිවිරුද්ධ මතයක් ජීඑල් පීරිස් මැතිතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම ඩලස්සලහ පෙරමුණ මැතිතුමා වේලාසනෙම ඔහු අපේක්ෂා බල ඉදිරිපත් වෙන බව කියනවා. දැන් සල්ප මොහොතකට කලින් දැනගන්න ලැබුණා සජබ කණ්ඩායමනොත් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වෙනවා කියලා. ඒ නිසා අපිට සිද්ධ වෙන්නේ මේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩපිළිවෙල සහ ඒ ඉදිරි ක්‍රියාමාර්ග මත මිසක් පුද්ගලානුබද්ධව කිසිදු තීන්දුවක් ගන්න අපිට ඉඩකඩ හම්බෙන්නේ නැහැ. මොකද ජනතාව බලාපොරොත්තු වෙන අපේක්ෂාවන් රාශියක් මේ මොහොතේ තියෙනවා. මේ පරවතින අර්බුදයේ සින්සාවෙන් ඒක නිසා පුද්ගලයන්ට කිසි දෙයක් තනියෙන් හුදකලාව කරන්න හම්බෙන්නේ නැහැ. පුද්ගලයන් ඉදිරිපත් කරන වැඩපිළිවෙල තමයි අපි මොකද්ද කියලා කල්පනා කරන්න තීන්දුව කරේ. ඒ අනුව අපි පක්ෂ 10 විදියට අද දවසේ කල්පනා කරේ ඒ අපේක්ෂකයන් සම්බන්ධව ඒ අපේක්ෂකයන් වැඩපිළිවෙලත් සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙල මත ඔවුන්ට ලබා දෙන සහයෝගය සම්බන්ධව ඉදිරි දින කිහිපය තුළ අපි තීන්දුවක් ගන්න. ඒ අනුව අපේක්ෂකයන් සහ ඉදිරිපත් වෙන කණ්ඩායමගේ වැඩපිළිවෙල සම්බන්ධව තමයි තීන්දුව ගන්න තීන්දුව කරේ. කොමියුනිස්ට් පක්ෂයේ තියෙන්නේත් මේකමද? කොමියුනිස්ට් පක්ෂයත් අපි තීන්දුවමයි ඉන්නේ. කොමියුනිස්ට් පක්ෂ විදියට අපි කල්පනා කරන්නේ මේ මොහොතේ ව්‍යස්ථානුකූල ජනාධිපතිවරයෙක් පත් වෙන්න ඕන. ඒ පත් වෙන ජනාධිපතිවරයා කවුද කියන කාරණාවයිද අපි කණ්ඩායමක් විදියට ඒ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්නේ. ඔහුගේ වැඩපිළිවෙල මත ඉඳගෙන. නැත්නම් මොකද වෙන්නේ? මොකද පහුගිය මෑත ඉතිහාසයේ මේ රටේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වෙච්ච සංස්කෘතිය ජනතා අභිලාෂයන් සාධනය වෙන ආකාරයට කටයුතු කරන නම් ක්‍රිටිකාල්න වැඩපිළිවෙලක් මේ අර්බුදය ගණන ගන්න ඔහු සහ ඒ කණ්ඩායමට තියෙන හැකියාවන් මොනවද, විභවයන් මොනවද? මොකද අපේ පැත්තනොත් අපි වැඩ යෝජනා ගණනාවක් තියෙන අපිටත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක නිසා ඒවා සාධනය කරගන්න කොහොමද කියන කාරණා මතින් තමයි ජනාධිපතිවරණයේදී අපේ සහයෝගය ලබා දෙන්නේ. ඔබතුමාලා මීට කලින් පක්ෂ 11 විදිහට කියලා තිබ්බ ඩලස් සලහ පෙරමුණ මහතාට සහයෝගය ලබා දෙනවා එතුමා ගැන යම් බලාපොරොත්තුවක් තියෙනවා කියලා. ඒ බලාපොරොත්තුව නැති වෙලාද මේ වෙද්දි? නෑ, කිසි ආකාරයේ මෙහෙමයි. පුද්ගලයා ගැන ඩලස් සලහ පෙරමුණ මහතුමා වුණත් ඔහුට තනියෙන් මේක ජයග්‍රහණය කරන්න හම්බ වෙන්නේ නැහැ. කණ්ඩායමක් විතර ජයග්‍රහණය කරන්න හම්බ වෙන්නේ. මොහු හදන ආණ්ඩුව ගැන අපිට දැනගන්න ඕන. ඒ වගේම මේ වැඩපිළිවෙල ගැන දැනගන්න ඕන. ඒක නිසා පළමුව දලසලා පෙරමැතිතුමාගේ වැඩපිළිවෙල මොකද්ද කියන කල්පනා කරන්නත් අනිත් අපි එක වැඩපිළිවෙල ගැන කතා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අග්‍රාමාත්‍ය ධූරයේ පිළිමද සාකච්ඡා කරාද? අද දවසේ කතා බහ කරේ නැහැ. ඒක ගැන ඔබතුමාට දවසක් තියෙනවද? මොකද දැන් ඉඳලා මොකද මේ දවසේ ඉඳලා අපිට දේශපාලන සංස්කෘතිය වෙනස් වෙනවා. මොකද අපි ඊයේ දවසේ තීන්දුවක් ගත්තා අග්‍රාමාත්‍යවරයා හිටපු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධව සම්මුතියකින් යුක්ත අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන්න සූදානම් නම් ඔහු එහෙම දුරෙන් ඉවත් වෙනවා කියලා. මොකද අපේ කියවීම එන්නේ රනිල් වික්‍රමසිංහත් අයින් විය යුතුයි කියන ස්ථාවරයේ හිටපු නිසා. ඒ අනුව අපි වැඩපිළිවෙලක් සහිතව ඒකන සාකච්ඡා කරා. අද වෙනකොට ඒ තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. හැබැයි එළඹෙන ජනාධිපතිවරණයේදී පත්වෙන ජනාධිපතිවරයා ඔහුපත් කරන අගමැතිවරයාත් තීරණාත්මක සාධකයක් වෙනවා. ඔහුට අපි ලබා දෙන සහයෝගය ගැන තීන්දුවක් ගන්නවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.